ඒවාගේම දැනට එක්ස්ප්‍රෙස් පර් නෞකාවෙන් වන්දි මුදල් ගන්න කියලා නඩුවක් දාලා තියෙනවා SCFR 184. දැන් මෙතෙන්දී අපේ රටේ නැව් දෙකක්ම ඇවිල්ලා විශාල හානියක් අපේ පරිසරයට කරා. නමුත් මේ නැව් දෙකෙන් අපි අරගෙන තියෙන්නේ ගින්දර නිවන්නට පාවිච්චි කරපු උපකරණ සහ මිනිස්සු වෙනුවෙන් තමයි එක මුදලක් අරන් තියෙනවා. අනිත් එක අරන් තියෙන්නේ ධීවර ප්‍රජාවට වන්දි ගෙවන්නේ එයාට මාළු අල්ලන්න මොහොතට යන්න බැරි වුණා කියලා. නමුත් පරිසර හානිය ඊට වඩා අතිශයින්ම විශාලයි. අපි දන්නවා අද ලෝකයේ කතා කරන්නේ මේ වගේ සිද්ධියක් වුණහම පරිසරයට කොයිතරම් හානියක් සිදු වෙනවද කියලා. මේ නැව් සමාගම, රක්ෂණ සමාගම කැමති නැහැ පරිසරය ගැන කතා කරනවට. මොකද ඩයිමන්ඩ් නෞකාවේ පරිසර හානිය ගැන සත්‍යයක්වත් දුන්නේ නැහැ. ඒ වගේම එක්ස්ප්‍රෙස් වල නෞකාවේ මේ ලැබෙන යන වන්දි මුදල බිලියන 50කට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද තාමත් බහලුම් තියෙන්නේ මේ මුහුදේ පතුලේ. මේ බහලුම් වලින් පිට වෙන ඒ රසායනික ද්‍රව්‍ය අපේ මුහුදු සම්පූර්ණයෙන් විනාශ වෙලා යන මත්ස්‍ය ගහණය අඩු වෙනවා. ඒ වගේම අපිට කන්න වෙන්නේ විස. දැන් මේ ටික අනිවාර්යයෙන් මේ රක්ෂණ සමාගම, නැව් රක්ෂණ සමාගම දන්නවා. ඒ නිසා ඔවුන් දන්නවා මේ වන්දි මුදල විශාලයි කියලා. ඒක නිසාම තමයි ඔවුන් මේ නඩුව දාන එක වළක්වන්න සන්තෝෂමත් ගෙවලා තියෙන්නේ. මම හිතන්නේ මේ රටේ මිනිස්සුන්ට තේරුම් ගන්න ඕනේ දේ තමයි මේ එංගලන්තේ මේ එවලා තියෙන සල්ලි ටික එවලා තියෙන්නේ මේ නඩු වාරිකේ දාන එක වළක්වලා මේ ඒ රක්ෂණ සමාගමට ගෙවන්න තියෙන මුදල අඩු කරගන්න. අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම නැව ගෙනාවේ ප්ලාස්ටික් කැට බහාලුම් වල හරියට අසුරල නෙමේ. නයිට්‍රික් අම්ලය කාන්දු වෙන්න හේතුව එයා හරියට බහාලුම් වල අසුරලා තිබුණේ නැහැ. මේක ජාත්‍යන්තර අපරාධයක්. ඒ නිසා අපි කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ වන්දි මුදල ඉල්ලන්න. අපි සිංගප්පූරට ගිහිල්ලා බිම ඇදගෙන වැටිලා සුද්දන්ගේ කකුල් ඉස්සරහා වැටෙන්න ඕනේ නැහැ මේ වන්දි මුදල ගන්න. අපේ රටටයි හානිය උනේ, අපේ දරුවන්ටයි හානිය තියෙන්නේ. ඒ නිසා අපේ පාලකයන්ට කොන්දක් තියෙන්න ඕනේ මේ රටේ මේ නඩු වාරකේ අහන්න. එහෙම නැතුව අපි සිංගප්පූරට යන්න අවශ්‍ය නැහැ. දැන් අද වෙලා තියෙන දේ තමයි අපි ජාත්‍යන්තරයට ඕන විදිහට වැඩ කරන්න. ඒ නිසා IMF එකට වැඳ වගේ අපි කියලා නැව් සමාගමට වඳින්න ඕනේ නැහැ. මේ අපේ රටේ මුහුද විනාශ කරේ. ඉදිරියට විනාශ වෙන්නේ තව අවුරුදු 35කටවත් අපේ රටේ මුහුද. ඒ නිසා බිලියන 50කට වඩා වැඩි මුදලක් ගන්න පුළුවන් අවස්ථාව තියාගෙන පරිසර විද්‍යාඥවරියක් වශයෙන් මම කියනවා නැව් සමාගම මේ රටේ අති බලති මිනිස්සෙක් එක්ක ගනුදෙනු කරනවා නඩු දාන එක වළක්වන්න. ඒ කවුද කියලා මේ අති බලති මිනිස්සයා දන්නවා. එයා කියනවා එයා හරහා පමණයි හැම කටයුත්තක්ම වෙන්න අවශ්‍ය කියලා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ඔයා නිදි නෑ, ඔයා ඔය ගෙදර ඉඳගෙන නිදි නෑ. ඔයාගේ හස්තේ තමා මේ නඩුවටත් බලපාන්නේ. ඔයා තමා අපි හොඳටම දන්න ඔයා තමා මේක පිටිපස්සේ ඉන්නේ කියලා. ඒ නිසා ඔයාම පත් කරපු කෙනෙක් තමා. ඔයා වෙනුවෙන් මේ වෙලාවේ කටයුතු කරන්න. හැබැයි මතක තියාගන්න අපි අරගල කරොත් කරන්නේ මීට පස්සේ ආව ලංකාවින්ද නෙමේ. ඔයයි ඔයා පත් කරපු අයයි ඔක්කොම අර චීනෙට අර දැන් රිලව් පටවනවනේ. ඒ වගේ අපි සමහරට ඔයාවත් චීනෙට ඔයාගේ සෙට් එකත් එක්ක පටවනවා.